මම ඔබ සමග වචන කීපයක් කතා කරන්නම්. මම අල්ලාසෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න. අද ලෝකයේ අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය. මේ අන්තර්ජාතික දූෂණ විරෝධී දිනේ අපි සිද්ධ කරන්නේ මහජනතාව සවිබල් ගැනීම. මහජනතාව දැනුවත් කිරීමකින් තොරව කිසිම රටක අල්ලාස දූෂණය තුරන් කරන්න බෑ. ඇයි මහජනතාව අත්‍යවශ්‍ය වෙන්නේ? මහජනතාව ඉන්නේ ගෙවල්වල. ගෙවල්වල ඉන්න අය තමයි අල්ලාස් ගන්නෙත්, ගෙවල්වල ඉන්න අය තමයි අල්ලාස් දෙන්නෙත්. ඒ වගේම අනාගතයේ දවසක මේ රටේ අල්ලාස් දූෂණය වැඩි වෙනවා නම් ඒ දවසෙත් අල්ලාස් ගන්නේ ගෙවල්වල ඉන්න අය සහ ගෙවල්වල ඉන්න අය තමයි අල්ලාස් දෙන්නෙත්. සමහර විට අද අහන්න පුළුවන් ඔබ අපෙන් මේ දුම්රිය පාවිච්චි කරන්නේ නැති බලපුරුවන්කාරව ඉන්නවා. ඉතින් ඒ කට්ටිය මේ පණිවිඩය දෙන්නේ නැද්ද කියලා මතක තබා ගන්න. තව මාස 3-4කින් මෙතුමා තියෙනවා. මෙතුමා අපි ඔක්කොටම ආරාධනය කරනවා අර පෙට්ටියක් ගාවට යන්න කියලා. පෙට්ටියක් ගාවට යන්න කියලා අපිට පැන්සලක් දෙනවා. ඒ කතරේ ගහද්දී ඔබ දන්න අල්ලස දූෂණයට සම්බන්ධ අයට ඔබ කතරේ ගහන්න එපා. කතරේ ගහලා ඉවරලා අංක 36 මල්ලසේකර මාවත රැවිලා අහන්න එපා හොරු ඇල්ලුවද කියලා. හොරු මහජන මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගත්තොත් ඔබම වගේ කියන්න ඕනේ. උසාවියේ ගාවට ගිහිල්ලා ඇහුවට මාධ්‍ය සාකච්ඡා කරාට හොරු ඇල්ලුවද කියලා ඔබමයි ඒකට වගේ කියන්න ඕනේ. මම දන්නවා හොරු අල්ලන්නත් ඕනේ. නමුත් අනෙක් රටවල් කරලා තියෙන්නේ නිවාරණ ක්‍රමවේදය රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ හැම ආයතනයකම ඉන්නවා සුපිරිපන්න නිලධාරියෙක්. ඔහු තමයි රාජ්‍ය ආයතනයේ ක්‍රමවේදය නිසි ක්‍රමවේදයට බඩ පත් කරන්නේ. ඒ වගේම සුපිලිපන්න වෙන්න ඕන යහගුණය වැඩි වෙන්න පුංචි කාලින්දම සුපිලිපන්නයි කියලා කියන්නේ අපි හොර රහසින්වත් වැරද්දක් කරන්නේ නැහැ කියන එකයි. සුපිටිපන්න ගුණය මේ වචනේ හඳුනලා දුන්නේ අරිසෙන් අහබුදු සූරියන් එවකට. ඒ නිසා අපේ දරුවන් පුරුදු කරන්න ඕන. පොලිසිය හිටියත් නැතත්, ගුරුතුමා හිටියත් නැතත්, දේශකයා හිටියත් නැතත් වැරදි වැඩක් කවදාවත් නොකියන්න. අපි යද්දි අනුරාධපුරයට අපි දළදාගම හරියදී අපි දකිනවා පොලිස් දහරි මහත්මගේ පිළිරුවක්. ඒ පිළිරුවට බය වෙලා අපි වේගය අඩු කරනවා. කවදා හරි දවසක ඔය පිළිරුව නැති යුගයක්, කවදා හරි දවසක CCTV නැති යුගයක්, කවදා හරි දවසක අල්ලස් කොමිෂන් සභාවක් නැති දවසකට මේ රට පත් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි අපිට වැදගත්ම සාර්ථකත්වය. අපි කෘතවේදී වෙන්න ඕනේ. අපේ රටේ කීර්තිමත්ම චරිතයක්, කීර්තිමත්ම සුපිලිපන්න නිලධාරියෙක් විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමා අපි ඉන්නවා. ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා අද ඉන්න සුවිදේශ කටයුතු අමාත්‍යාංශ හෙට්ටියර්ජි මහත්මයා, ඒ වගේම අපේ කොමසාරිස්තුමා නෙවෙල් ගුරුගේ මහත්මයා අද මෙතන ඉන්නවා. ඒ වගේම වරලත් ගණකාදී ආයතනයේ සභාපති ජගත් පෙරේ මහත්මයා අද මෙතන ඉන්නවා. මේ සෑම දෙමළම එකතු වෙලා අපි එක හඬින් ඉල්ලන්නේ ඔබ නරඹන්නෙක් වෙන්න එපා, ඔබ ප්‍රේක්ෂකයෙක් වෙන්න එපා, ඔබ කසකරුවෙක් වෙන්න. කසකරුවෙක් ඇවිල්ලා අදින් පටන් මේ පණිවිඩය ජනගත කරන්න. ඔබ නැතුව මේ රටේ අල්ලස දූෂණය තුරන් කරන්න අපිට හුදකලාව කරන්න බෑ. බොහොම ස්තුතියි.